පුද්ධිය අටවෙද්දි දයශ්‍රීමාතා සුජාතාත් ප්‍රේමා සපුමලුත් කොළඹට ළඟා විය. මේ තරම් දුරක් වාහනේ පැදුවේ කාලයකට පසු නිසා දයශ්‍රී මහතාට ටිකක් වෙහෙසය. එහෙත් කෙල්ල විනිනා දුක ගැන හිතද්දි එහුට ගානක් නැත. අපිට කොල්ලා ඉන්න තිබ්බා. පපු තරමක් ඇවිලිද්දී දයශ්‍රී මහතා කීවේ, මටත් උදේ මතක් වුණා තාත්තේ. හතර දෙනාම නවලෝක රෝහලට ගියේ දුවගෙනමිනි. ප්‍රේමා සපමල්ගේ අතින්ම අල්ලාගෙන උන්නාය. ඇකේ දෑස්සලින් කඳුළු ගලමින් තිබුණේ. කෙල්ල රෝහලේ ඇඳමත උන්නයරු දකිද්දි සුජාතාට ඇඬුනේ. හැකොස් කෙල්ලව ඇගේ බඳට තබාගෙන තුල් කරගත්තේ පුදුමාකාර දුකකිනි. අනේ මැනික, ඔයාට මොකද උනේ? මට දැන් සනීපයි අම්මේ. සපුව හඬමින් මින් කීවාය. අම්මාව දකිද්දි සපුට මේ තරම් කඩාගෙන යාවියයි ඇය සිතුවේ නැත. සීයේ, සපු කතා කළේ කඳුළු උතුරන දෙනි තිනි. දයාශ්‍රී මහතා කිසිවක් නොකිය කෙල්ලගේ හිස පිරිමැද්දේය. දැන් කොහොමද පුතේ? ටිකක් හොඳයි සීයේ. සපුමල් දුකින් මින් පලා වුන්නේ. සපු ඔහුගේ අතින් අල්ලා ඇකේ වම් මැලේටම කොල්ලාව ලං කරගත්තාය. ඇයි පුතේ එකපාර? සුජාතා සද්දී සපු බලා වුණා මිසක කතා කළේ නැත. අපි ඔවා පස්සේ කතා කරමු දුව. ගෙදරයෝ දුටුපසු සපුගේ හිතේ තිබූ සාංකාවක් වැනි දුකක් පහව ගියේ. කෝ චූටි මැනික, අම්ම ඇසුයි ජනිත් ගැන බව සපු දනි. කෙල්ල කතා නොකර මොහොතක් උන්නාය. රෑ මං හිතන්නේ හෝටලෙක ඉන්න ඇත්තේ. තාම ආවේ නෑ. සුජාතා හිල්ලේ දයාශ්‍රී මාතා දෙස බලාය. මොකද්දෝ හේතුවකට ඇයට සීව්‍ය සාගරවය. රෑත් බඩගින්නද හිටියේ. කෝපි දෙක තුනක් බිව්වා අම්මා, වමනේ ගියානේ. මලක් මෙන්නුන් කෙල්ලට හදිස්සි මේ විපත කළේ ජයන්තය. මේ වෙලාවේ ඒගෙන උපන් තරහව සුජාතා මැඩගත්තේ අමාරුයිනේ. ප්‍රේමා පාන්දර නැගිටලා ඔයාට බත් හැදුවා. ආස නිසා කරවල බැදුමුත් හැදුවා. මං කවන්නස්තු බේබි. සපෝ හිස වැනි ආදරේනි. ප්‍රේමා හදාගෙන ආ බත් එක ලිහද්දීම රොහල් කාමරේ සුවඳින් පිරුණි. මොනාද ප්‍රේමෝ හැදුවේ? අනේ ගොඩක් හදන්න වෙලා තිබ්බේ නෑ බේබි. බත් තුයලා කරවල තෙල් දාලා පරිප්පු වේලෙන්න හදලා පොල් සම්බෝල හැදුවා. අම්මේ ඒ ඇති. කෙල්ල සිනාසුනේ දැන්නේ. ප්‍රේමා කවද්දී දයාසිරි මහතාත් සුජාතාත් බලා උන්නේ අනුකම්පාවෙනි. පැටියා කහලා නෑ නේද? සපු සපුමල්ගෙන් ඇසුආය. ප්‍රේමා මල්ලියටත් කටක් කවන්න. සපු බත් කද්දි හිතෙන්නේ කෙල්ලෝ මෙහෙමම ගෙදර එක්කාගෙන ගියා නම් මොන අසනීපයක්වත් කෙල්ලට ඇති නොවුණු ඇතැයි කියයි. සියල්ලට මුල පාගා දැමූ කෙල්ලගේ හිතය. අහිංසක වනබලක් බඳු සිතය. මට ප්‍රේමගේ බත් එක හැම වෙලාවෙම මතක් වෙනවා. සපු කීවාය. ප්‍රේමාගේ පපුව දාගෙනමින් ගියේ. ජනිල් ලොකු බණ්ඩාර රෝල් කාමරයට ඇතුල් වූයේ ජංගම දුරකථනය කනේ තියාගෙනමේ. එකවරම සපුගේ ඇඳ වටා වූ පිරිස දෙක ඔහුගේ මුහුණ වෙනස්සය. මේ වෙලාවේ මේ කිසිවෙකු දකින්නට ඔහු මොහොතකටවත් බලාපොරොත්තු වූයේ නැත. මං පස්සේ කතා කරන්නම්. සම්බන්ධ වී වූ නැමතුම් විසන්ද කෙළි ඔහු ව්‍යාජ සිනාවක් මවා ගත්තේ. ඇන්ටිලා දැන්තාවේ? ඔහු දැන්. සුජාතා කතා කළේ නෙත් සඟවාගෙනය. තම බෑනා මෙහෙම කෙනෙක් වෙතයි ඇයි කෙදිනකවත් සිතුවේ නැත. මේ පොඩි හෙඩෙක් එකක් ඇල්ලුවේ. මං වැඩි හොඳට මෙහාට ගෙනාවේ. ජනි සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න උත්සාහ කළේ. සබූ ප්‍රේමා දෙස බලා යාලි බිම බලාගත්තාය. මං ඩොක්ටර් කීයරෑ කතා කළා ජනි. දරුවගේ තත්ත්වය එච්චරම හොඳ නෑ. නාගියටත් ඕන නැති වැඩ. ගෑනි දුන්නනම් තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එපැයි ජනිස් සිතුවේ. එහෙත් කෙනෙක් සිතන දේවල් ඔහුගේ මොහොනින් පෙනෙන බවක්
ඒවා දැනමී වියපත් අයට තේරුම් ගන්නට පුළුවන් බවත් ජනිත් ලොකු බණ්ඩාර ඉගෙනගෙන තිබුණේ නැත. ඇති ප්‍රේමා සපු කිවේ රහසින් මෙනේ. ඕව දුටුපසු කෙල්ලට කන එකත් එපා වන්නට ඇත. මේ ඩොක්ටර්ස්ලා බොරුවට බය කරනවා. දවස් ගාන වැඩිවෙන්න වැඩිවෙන්න ගාන හොදයිනේ. මෙහෙම කියන්නේද වෛද්‍යවරයෙකි. පුදුම ඒකය. ජනිත් තමන්ගේ වාසියට තලගොයත් කබරගොයා කරගනේ. කබරගොයා වුණා කරගනි. ජනිත්ට ටිකක් අපට කියන්න තිබ්බනේ. දයසිරි මාතා කිව්වේ තරමක අමනාපේනි. මේක කියන්න තරම් දෙයක් නෙමෙයි අංකල්. ඕසම කතා කර පළක් නැතයි දයසිරි මහතාට සිතුනේ. ජනිත්ගේ තුරක දෙනට යලි අමුතමක් ආවෙන් ඔහු රෝල් කාමරයෙන් පිටතර ගියේ. වාද කරලා වැඩක් නෑ අම්මේ. මට තේරෙනවා පුතේ. අම්මලා ප්‍රශ්න හදාගන්න එපා. මම බලා ගන්නම්. සියල්ලන්ටම හීල් දෙන. අපි එළියට ගිහින් 12ට විතර එන්නම් පුතේ. කෑම කන්න අම්මේ. බඩගිනි නේද? දැන් හිතට සැනසීමයි. ඔහා බැලුවනේ. සීයා. චුටි මැණික. රුපියල් 2000ක් විතර තියෙනම් දෙන්න සීයේ. මේ වැඩ කරන අයට දෙන්න. එහෙම ඉල්ලද්දී පපුවම හොස්කා තැවි ගියේ. දයසිරි මාතා රුපියල් 1000 හතරම්ම කෙල්ල අත තැබුවේ. අපි එළියට ගිහින් දවල් වෙලා එන්නම්. ඕංගොස් ටික වෙලාවකින් ජනිත් ලොකු බණ්ඩාර කාමරයට ආවේ පිහිතුරක් වෙනි බැල්මකින් කෙල්ල දෙස බලාගෙන. කාමරයට වෙලා ඉඳගෙන වටේටම ගිනි තියනවා නේද? හරියට හාර්ට් ඇටැක් එකක් ආවාගේ නිවුස් දෙන්නේ. ජනිල් ලොකු බණ්ඩාර ඉන්නේ පුදුමාකාර කෝපයකින් බව සපුතනි. මොකටද ගෙවල් වලට කියන්න ගියේ? මෙතන එක එක්කිනාට උත්තර බඳින්න නෙමෙයි මං ඉන්නේ. මං කිව්වේ නෑ. සපු සංසුන්ව කීවාය. එහෙනම් සිරසින් ඇවිත් මේ හොස්පිටල් ඉන්නවා කියලා බ්‍රේකින් නිවුස් වලට කිව්වද? ඇයි මට වද දෙන්නේ? මං දන්නේ. දැන් ඉතින් වටේම වණ කරනවා. සපු කතා කළේ නැත. මේ දුක්බර දෛවයට තමාව ඇදදමු. ජනිල් ලොකු බණ්ඩාරට මෙහෙම කේන්ති යන විට සපුට ආසය. මොකද කියන්නේ? අදවත් යන්ද? හදිස්සිම ජනිත් ඇඳමත වාඩුවී ඇසුවේ. සමහර පිරිමින්ට තමන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරගන්නට බැනවැදිය හැක. කැමැත්ත ඕනෙම නම් යන්. මගේ අමාවුරු ප්‍රශ්නයක් නෑ. ගිහින් ඩිස්චාර්ජ් කරන්න. සපු කිවි ඉවසන්නට බැරිම තැනේ. ජනිත් ලොකු බණ්ඩාර සපු දෙස බලාගෙන මුන්නේ. හොඳයි බලමු. සනීප වෙන්නනේ ඕනේ. ජනිත් කිවේ සපුගේ කම්මුලක් අසාමාන්‍ය ලෙස අතගාය. ඒ අතගෑමකට වඩා කම්මුලට ගැසීමක් මෙන්විය. මෙතනින් මත්තර ජීවත් වන්නේ කෙසේද? ජීවත් නොවන්නේ කෙසේද? සබු සිතුවාය. හිට ටිකට් කපන බව වෛද්‍යවරයා හවස කියද්දි සපුගේ උග්‍ර සිරවිය. හිට උදේ ජනිල් ලොකු බණ්ඩාර මේ ලිඩ ශරීරයේ සමග ක්‍රීඩාවක් කරන්නට මෙන් මදු සමය බලා යන්නට බලා සිටි. ප්‍රශ්නයේ මදු සමය නොවේ. කොහොමත් ජනිස් සමග මේ ගමනයෙත්ති මේ ශරීරය අපිරිසිදු වෙන බව ඇය දැනගෙන උන්නාය. එය වුද දැන උන්නේ. මදු සමය නිමාවීමින් පසු යන්නේ මහනුවරින් ගත් අලුත්ම නිවසටය. ඒ ගෙදර තමා තනි වෙන බව සපුතනේ. ජනිත් ලොකු බණ්ඩාර හිතූ තරම් සරල කෙනෙක් නොවේ. සමහර විට ඔහු හිතුවට වඩා හොඳින් තමාව පාලනය කරනු ඇත. එන දේකට මුහුණ දෙමියේ සිතාගෙන මානුවරට යනවා යයි සපු සිතාගත්තාය. මට තනියෙන් සටනක් කරන්න වෙයි. කමක් නෑ. ඒ සටන කොහොමත් කළ යුතුය. රෑ අම්මාට කතා කළ පසු සපු ප්‍රේමා කතා කළාය. ප්‍රේමා බේබි හිට වැඩක් කරනවද? කියන්න බේබි. මට අසනීපයි කියලා සාගර අයියා දන්නවා. ඔව් බේබි අපට කතා කළා. ඔව් එහෙමයි. යුතුකම් හෝ අකුරට ඉටු කරයි. හිට මල්ලියාවත් එකගෙන පොඩ්ඩක් ඒ පැත්ත යන්න. එයාට කවුරුවත් නැහැ. මම යන්නම් බේබි. ගිහින් බත් ටිකක් එහෙම කහලා එන්න. එතකොට එයාට ආසයි.
තනිවෙන්න දෙන්න එපා. එහෙට මගේ ටිකට් කපනවා. එතකොට බේබි මස් සැද්ද මාව අරන් යයි. සපු කිවි දුකිනි ප්‍රේමාට හිල්ලිනි. ඒවා යාට කියන්න එපා. තැන් මට සනීපයි කියන්න. කතා කරන්න බැරිවේ. මට තේරෙනවා. සපු දුරකතනේ තැබුවේ දිග සුසුමක් හෙළමිනි. ජනිල් ලොකු බණ්ඩාර හිට සිට තමන්ගෙන් ලොකු ආඩුවක් ගන්නව ඇත. බලමු හැසිතුවේ එපමණකි. සපු හතර මින් නිමාවේ සීත පතනි ආදර කතාවේ පස්සන දිගෑරුම් බලාපොරොත්තුවන්න.